මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු කර ගන්නා ශාක බෝ කර ගැනීම කෘතිම වර්ධක ප්‍රචාරණයේ ලෙස හඳුන්වනවා. මෙය ප්‍රධාන ක්‍රම කීපයකට සිදු කිරීමට හැකියාව පවතිනවා. ඒ අතරින් අතබැඳීම හේවත් ලේය ක්‍රමය විශේෂ ස්ථානයක් හිමි කර ගන්නවා. මව් ශාකයට සම්බන්ධව තිබියදීම අතු කැබලි මුල් අතවා ගැනීම අතබැඳීම නිසා හඳුන්වනවා. මෙම අතුබැඳීම ක්‍රම දෙකකට සිදු කරනු ලබනවා. ඒවා නම් භූමි අතුබැඳීම සහ වායව අතුබැඳීමයි. මුලින්ම අපි වායව අතුබැඳීම කෙසේ සිදු කරන්නේ දැයි විමසා බලමු. පොළවෙන් ඉහළ ඇති අතු මුල් අතවා ගැනීමට වායව අතුබැඳීම යොදාගනු ලබනවා. මෙහිදී පොළවෙන් ඉහළ පීඩන අත්තක් තෝරාගෙන එහි කුඩා පොතු වළල්ලක් ඉවත් කර එම ස්ථානයට කොම්පෝස්ට් සහ කොහොපත් සහිත මිශ්‍රණයක් තබා පොලිතිනයකින් වෙළනු ලබනවා. සති කිහිපයක් යන විට එම ස්ථානයේ මුල් හටගන්නවා අපට නිරීක්ෂණය කරන්නට පුළුවන්. එවිට අත්ත කපා මවුශාකයෙන් වෙන් කර පෝච්චියක සිටවීමක් කරගන්නට පුළුවන්. මේ ආකාරයට දෙලොම් දෙහිවැනි ශාක අතුබැඳීම මගින් බිහි කරගන්නට පුළුවන්. මෙය කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මීළඟ අතුබැඳීමේ ක්‍රමය ලෙස භූමි අතුබැඳීම හඳුන්වන්නට පුළුවන්. මෙම ක්‍රමය පොළවට ආසන්න අතු මුල් අද්දවා ගැනීමට යොදා ගන්නා ක්‍රමයයි. මෙහිදී පොළවට ආසන්න අත්තක් තෝරාගෙන එහි යට පැත්තේ සුළු කැපුමක් යොදා එම ස්ථානය පසට යට කිරීම සිදු කරනවා. සති කිහිපයක් යන විට එම ස්ථානයේ මුල් හට ගන්නවා. එවිට අත්ත කපා මවුශාකයෙන් වෙන් කර පෝච්චියක හෝ බිම සිටුවීමට හැකියාව පවතිනවා. සමන් පිච්ච වැල්දේවැනි ශාක බිහිකර ගැනීම සඳහා මෙම ක්‍රමය උපයෝගී කර ගැනීමට අපට පුළුවන්. ශාක අතු බැඳීම මගින් වාසියත් කරගන්නට පුළුවන්. එම වාසි ලෙස බීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාක බෝ කරගත හැකිවීම, එකවර පැල කිහිපයක් ලබාගත හැකිවීම සඳහන් කරන්නට පුළුවන්. මෙවැනි තවත් වැදගත් වීඩියෝ නැරඹීම සඳහා අප සමග එක්වන්න. සියපත Academy of Science. ස්තුතියි.